මෙගා ටෙලිනාට්‍ය කලාවේ මුල් ගුරුකක් වන වසුදා ටෙලිනාට්‍යයේ මොරින්ගේ චරිතයට පණ දෙමින් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු ඇය ගයාත්‍රි රාජපක්ෂ ඉන්පසු ටෙලිනාට්‍ය රැසක රඟපාමින් කාගේත් සිත් ඇඳපැඳගත් මේ රංගන ශිල්පිනිය පසු කාලීනව සම්මානවලින් පවා පිදුම් ලැබුවා. ඒත් ඇය පහුගිය කාලේ ටෙලිනාට්‍යවල දකින්න හිටියේ නැහැ. ඒ වගේම දැන් ඇය විදේශගත වෙලා ඉන්නේ. ඒ වගේම කොරෝනාව සංගතයත් එක්ක නැවත ලංකාවේ නෑමට ඇයට බැරිව ඉන්නවා. ඉතින් ඇගේ අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා. ගයාත්‍රීටින් කොහොමද? කොරෝනාව සංගතයෙන් බේරිලා ගෙදරට වෙලා ඉන්නවා. කොරෝනා අරගෙනද ලංකාවට ආවේ? අපෝ නැහැ. මම මාර්තු මාසේ තමයි පුතාත් සමග ලංකාවට ආවේ. ඒ ආපු ගමන ඉදින් තවම විදේශගත වීමට බැරි වුණා. මේ ප්‍රශ්නත් එක්ක දැනට මට යාගන්න බැරිවයි ඉන්නේ. කලාවෙන් ඈත් වෙලාද විදේශ රටක ජීවත් වෙන්න ගියේ? අනේ නැහැ. මගේ සැමියාත් ඕමාන් වල ව්‍යාපාර කටයුතු කරන නිසා ගියා. මොකද අපි බැඳලා දෙන්න රටවල් දෙකක ජීවත් වෙලා වැඩක් නැහනේ. ඉතින් ඔහුට ශක්තියක් මම. මට ශක්තියක් සැමියා. අපේ පණ පුතා. අපි පවුලක් විදිහට ඕමාන් වල ජීවත් වෙනවා. පුතා පරපාසල් යන්නේ ඕමාන් වල. කලාවට මං හැමදාමත් ආදරෙයි. මම කොහොම ජීවත් වුණත් අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ නරඹනවා. විදේශගත වීමත් එක්ක නිර්මාණ වලට ආරාධනා ලැබුණේ නැද්ද? අප ඕන තරම් ආරාධනා ආවා. මං කොහේ හිටියත් මට නිර්මාණ වලින් ආරාධනා වලින් අඩුවක් නැහැ. හැබැයි ඉතින් මට තියෙන එකම ප්‍රශ්නය නිර්මාණයක් වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන අපහසු ප්‍රශ්නේ තමයි. මොකද පුතා වෙනුවෙන් මං උපරිම කාලය යොදවන නිසා. මේ සිටින කාල සීමාව තුළ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද? ටෙලි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. ඉදිරියේදී බොහෝ දුරට සම්බන්ධ වෙයි. මේක ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණත් ඒ වෙනුවෙන් ලංකාවේ ඉන්න බෑ. පුතාගේ අධ්‍යාපනය නිසා. හැබැයි ඉතින් ගයත්‍රි කට්ට කාලා ඇවිත් ඇගයීමකට ලක් වෙලා ඒ සියල්ල වතුරේ ගියා නේද? මෙහෙමයි ඉතින්. ඒ හැමදේටම වඩා පෞල් ජීවිතේ වටිනවා. මං අවුරුදු 4කින් විතර රඟපෑවේ නැහැ. අවසාන වර්තමාන රඟපෑවේ ඔබද මාධවිය ටෙලිනාට්‍යයේ. ටෙලිනාට්‍යයේ අවසාන කාලවකවානුවේ මං රෝගත කිරීම වලට ගියේ පුතාව බඩේ තියාගෙන තමයි. මං ඒ කරපු කැපකිරීමට අවසානයේ නැගියන නිළියට හිමි සම්මානය මට හිමි වුණා. මං ඒ ලැබූ පළමු සම්මානය. හැබැයි ඒ සියල්ලටම වඩා මට මගේ පුතා වටින නිසා කලාවට කෙටි කාලයක විරාමයක් තිබ්බා. රඟපාන්න එන කවදා වුණත් පුළුවන්. ඒත් එක දෙයක් නිසා තවත් පැත්තක් අවුල් වෙනවට මං කැමති නැහැ. දැන් මට කිසි ප්‍රශ්නයක් නැතුව කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් පුතා ලොකු නිසා. අපි එදා දැකපු ගයාත්‍රිගේ සුන්දරත්වයේ ඒ විදිහමද? අනේ එහෙම කියන්න දන්නේ නැහැ ඉතින්. වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ මගේ දිගට තිබුණු කොණ්ඩේ ටිකක් අඩු වුණ එක තමයි කියලායි ගයාත්‍රි රාජපක්ෂ අවසානයේ සඳහන් කළා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.